බොහෝමයක් රටවල වේදනාව සහ මානසික ආතතිය සමනය කරමින් පුද්ගලයන්ගේ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීමට උපකාරී වන ක්‍රමයක් ලෙස සම්බාහනය හඳුන්වන්න පුළුවන්. පුරාණ කාලයේ සිට අද දක්වාම සම්බාහන ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයේ පුරා දකින්න ලැබෙන අමුතුම සම්බාහන ක්‍රම කිහිපයක් පිළිබඳවයි. පතක් සම්බාහනය. පතක් වලින් සකස් කළ අතුරුපස් සඳහා ප්‍රසිද්ධ මෙක්සිකෝවේ තමයි මේ සම්බාහන ක්‍රමය වැඩිපුරම දකින්න ලැබෙන්නේ. පතක් කියන්නේ කඩු සෑත ශාකයක් නිසා මේ සම්බාහනයේ වේදනාකාරී වෙයි කියලා හිතුවත් ඇත්තටම පතක් සම්බාහනය කිසිම වේදනාවකින් තොරව සිදුවෙන දෙයක්. පතක් පත්‍රවල කටු ඉවත් කරලා තමයි සම්බාහනයට භාවිත කරන්නේ. කිති කැවීමේ සම්බාහනය. ස්පාඤ්ඤයේදී මේ වගේ සම්බාහනයක් ලබා ගන්න පුළුවන්. සේවාදායකයාගේ ආතතිය සමනය කිරීමට ඉතාමත් හොඳ ක්‍රමයක් වශයෙන් කිති කැවීමේ ක්‍රමවේද භාවිත කරනවා. මෘදු පිහාඩු සහ ඇඟිලි මගින් මෘදුව ශරීරයේ සම්බාහනය කිරීම මෙහිදී සිදු වෙනවා. මෙමගින් ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට සහැල්ලුවක් දැනෙන බව පැවසෙනවා. අලියතුන්ගේ සම්බාහනය. අලියතුන් වේදාගෙන සම්බාහන සිදු කරනවා කිව්වොත් ඇත්තටම ඔයාලා පුදුම වෙයි. නමුත් ඇත්ත වශයෙන්ම අලියතුන් වේදාගෙන සම්බාහන සිදු කරන එක වර්තමානයේ අතිශයින්ම සාමාන්‍ය දෙයක්. බිම නිදා සිටින පුද්ගලයන්ගේ ශරීරය අලින්ගේ විශාල පාද මගින් සම්බාහනයට ලක් වෙනවා. මෙහිදී ශරීරයට විශාල බරක් තබා පෑගීමක් සිදු වෙන්නේ නැහැ. අලියතුන් විසින් බෙහෙවින් මෘදුල සම්බාහනය කිරීම සිදු වෙනවා. මේ සඳහා ඉතාමත් හොඳින් පුහුණු කළ අලියතුන්ව යොදා ගන්නවා. කොහොම වුණත් මේ සම්බාහනය තායිලන්තයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මඩ සම්බාහනය. මේ මඩ සම්බාහනය වියට්නාමයේ තමයි දකින්න ලැබෙන්නේ. භූතාපච මඩවලින් ඇතිවන අධික උණුසුම සමඩසා ශරීරයට හිතකරයයි සලකන නිසා මේ සම්බාහනයට ඒවා භාවිත කරනවා. වේදනාව සහ කාංසාව තුරන් කර සහනය ලබා දීමට මේ සම්බාහනය උපකාරී වෙනවා. මීට අමතරව විෂබීජනාශක අරමුණු ඉටු කරමින් රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. මඩ ස්නානෙන් පසුව ගනුදෙනු කරුවන්ව වාෂ්ප කාමරයක් වෙත ගෙන යාම සිදු වෙනවා. ගිනි සම්බාහනය. බර අඩු කර ගැනීමට ඉතාමත් හොඳ ක්‍රමවේදයක් ලෙස මේ සම්බාහනය හඳුන්වන්න පුළුවන්. චීනයේ සාම්ප්‍රදායික රෝහල්වල මේ සම්බාහනය ක්‍රියාත්මක වෙනවා. ශීතීර්ථවේදී තමයි මේක ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ. මෙමගින් උනසා සම්ප්‍රතිශ්‍යාවිනුත් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ සම්බාහනයට ගින්දර භාවිතා කළත් මෙය කිසිසේත්ම වේදනාකාරී නොවන අතර මෙහිදී සේවාදායකයාගේ පිටේ රෙදි කැබැල්ලක් තබනවා. පසුවෙම රෙදි කැබැල්ලට මත්පැන් වැනි ගිනි ගන්නාසුළු ද්‍රවයක් ඉසීම සිදු වෙනවා. රෙදි කැබැල්ල ගිනිගෙන අවසන් වීමට පෙර එම රෙදි කැබැල්ල මතට තවත් රෙදි කැබැල්ලක් තබනවා. ගොළුබෙලි සම්බාහනය. මිනිසුන්ගේ රූපලාවන්‍ය ක්‍රම සහ ගොළුබෙල්ලන් අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. සමේ සයල වැඩි දියුණු කරමින් සම දීප්තිමත් කිරීමට ගොළුබෙල්ලන් උපකාරී වන බව අධ්‍යයනවලින් පවා හෙළි වී තිබෙනවා. මුහුණේ සහ ශරීරයේ ඇති අනවශ්‍ය කැලල්, පිලිස්සම් තුවාල වැනි දේවල් ඉවත් කිරීමට ගොළුබෙල්ලන්ගේ ශ්ලේෂ්මලයේ උපකාරී වෙනවා. මේ අනුව ගොළුබෙල්ලන් 3 දෙනෙක් පමණ මුහුණ මත තබා සම්බාහන කටයුතු සිදු කරනවා. රුසියාව, යුරෝපය, ජපානය, එක්සත් ජනපදය ඇතුළුව තවත් බොහෝමයක් රටවල මේ සම්බාහන ක්‍රමය ජනප්‍රිය වී තිබෙනවා. සර්ප සම්බාහනය. මේ සඳහා දැවැන්ත පිඹුරන්ව යොදා ගන්නවා. බොහෝ විට මේ සඳහා බෝල පයිතන් ලව තමයි යොදා ගන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ සම්බාහනයක් මිනිත්තු 15ක වගේ කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රාත්තල් 550ක් හෝ ඊට වඩා බරින් වැඩි සර්පයන්ව යොදා ගන්නවා. මේ සර්පයන් ශරීරයේ පුරා ලිස්සා යන අතර එමගින් ශරීරයට විශාල සහනයක් ලැබෙන බව පැවසෙනවා. අග්නිදිග ආසියානු ජනතාව අතර තමයි මේ සම්බාහන ක්‍රමය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. කම්මුල් සම්බාහනය. මේ සම්බාහනය තායිලන්තයේ තමයි ආරම්භ වුණේ. ඇත්තටම මේ සම්බාහනයේදී කම්මුලට පහර දීමක් සිදු වෙනවා. කම්මුල් පහරක් මගින් විවෘත කළ හැකි ශක්ති රේඛා කිහිපයක් පුද්ගලයන්ගේ මුහුණුවල අන්තර්ගත වෙන බව ඔවුන් විශ්වාස කරනවා.
මෙහිදී කම්මුලට පහර දෙමින් සම්බාහනය කරන විට මුහුණේ කම්මුල්වල මාංශපේශී ලිහිල් වන බව පැවසෙනවා. එවිට මුහුණේ කොලජන් නිෂ්පාදනයේ උත්තේජනය වන අතර සම පැහැපත් වීමකුත් සිදු වෙනවා. ඒ වගේම රුධිර සංසරණය වැඩි දියුණු කරමින් ක්‍රමවත් කිරීමත් සිදු වෙනවා. ඉතින් ලෝකයේ පුරා මේ වගේ අමුතුම සම්බාහන ක්‍රම රාශියක්ම ක්‍රියාත්මක වෙනවා. මේ වගේම තවත් අමුතුම විදිය සම්බාහන ක්‍රම කිහිපයක් ගැන ආයමත් වීඩියෝවකින් ඔයාලව දැනුවත් කරන්නම්.